ඔන්න එහෙනම් අද අපි කියන්න යන්නේ ගෙදර තියාගෙන ඉන්න රත්තරන් බඩු වලින් ආයෝජනය කරන්න පුළුවන් විදියක් ගැන. රත්තරන් කියන්නේ ඇත්තටම කිව්වොත් වටිනාකමේ සංකේතයක්. දවසින් දවස ගණන් යන හේතුව තමයි ඒ වාට ඇති අධික ඉල්ලුම. හැබැයි ඉතින් කීය කීය හරි එකතු කරලා ගන්න රත්තරන් බඩු ටික වැඩි පරිස්සමට අල්මාරිය අස්සට දාලා ඉබි අතුරු දාලා ලොක් කරලා තියන්නනේ අපි පුරුදු වෙලා ඉන්නේ. එහෙම තිබ්බට කවදාවත් ඒ වටිනාකම වැඩි වෙන්නේ නම් නැහැ. ඉතින් රත්තරන් බඩු වලින් වැඩක් ගන්න පුළුවන් ක්‍රමයක් වගේම වටිනාකම වැඩි කරගන්න ක්‍රමයක් ගැන තමයි අද මේ කියන්න යන්නේ. මාසේ අන්තිමට අතට එන පඩි එකතු කරලා තවත් කීය කීය හරි දාලා ඔබ රත්තරන් බඩු ටිකක් ගත්ත කියලා හිතමුකෝ. දැන් නෝව පාවිච්චියට ගන්න එක්ක වෙඩින් එකකට යද්දි එහෙමත් නැත්නම් වෙනත් උත්සවයකට සාදයකට යද්දි ඕනේ නම් මාසයකට ඒ වගේ අවස්ථා උපරිම දෙකක් වගේ තියේ. ඒ කියන්නේ අවුරුද්දට රත්තරන් බඩු වලින් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන දවස් 24කට අඩු ගණනක්නේ. දැන් ඔබට හොඳටම තේරෙනවා ඇති මුදල් වලට ගන්න රත්තරන් බඩු වලින් ඔය විදිහට තියාගෙන නම් ලාභයක් ගන්න බෑ කියලා. එහෙනම් කොහොමද මේ වැඩේ කරන්නේ? හරි, අපි බලමුකෝ. මේ උපක්‍රමය අපිට අලුත් දෙයක් වගේ පෙනුනට අපේ සහෝදර ද්‍රවිඩ සමාජයට නම් මේක බොහොම සාමාන්‍ය දෙයක්. කොහොමත් ඔවුන් ප්‍රචලිත රත්තරන් බඩු වලට වැඩි ඇල්මක් දක්වන පිරිසක් විදිහටනේ. මේ වැඩේට මුලින්ම රත්තරන් බඩුවක් ඕනේ. අපේ ගෙවල් වල ඕනෑ තරම් ඔය වගේ ලාච්චු වල හංගලා තියෙන රත්තරන් බඩු තියෙනවා. එහෙම නැත්තම් හිමින් සල්ලි එකතු කරලා 20000කට වගේ පොඩි රත්තරන් බඩුවක් ගන්න පුළුවන්. හරි, ඊළඟට අපි මේක රාජ්‍ය බැංකුවක උගස් තියන්න ඕන. ආයි කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. උපරිම ආරක්ෂාවක් ලැබෙනවා විතරක් නෙවෙයි, අය වෙන්නේ බොහෝම අඩු පොලියක්. මේකෙන් ඔයාගේ අතට 18000ක් වගේ ලැබෙනවා. දැන් තමයි මේ වැඩේ ඊළඟ අදියර. අර ඔබට ලැබුණු සල්ලි වලින් ඔබට පුළුවන් ආයම වතාවක් තවත් රත්තරන් බඩු ටිකක් සල්ලි වලට ගන්න. ඒ රත්තරන් බඩු ටිකක් අර කිව්පු විදිහට ආයෝජනය කරන්න පුළුවන්. හැබැයි මේකේ ලැබෙන සල්ලි වලින් ඔයා අර කලින් ගත්ත එකේ උකස් වාරකේ ගෙවන්න ඕනේ. සාමාන්‍යයෙන් 50000ක් වගේ මුදලක් මුලින්ම වැය කරලා පටන්ගෙන සැලසුම් සහගතව කළොත් මාස කිහිපයකින් ඔබට ජීවිතේ ගොඩදා ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මේ රත්තරන් මිලදී ගැනීමේ හා උකස් කර පොලි ලබා ගැනීමේ චක්‍රය අඛණ්ඩව පවත්වා ගැනීම. මොකද කවදාවත් රත්තරන් බඩුවල වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඒව දවසින් දවස මිල වැඩි වෙනවා. අද ඔබ ගත්ත රත්තරන් බඩු ටික තවත් මාස කිහිපයකින් වැඩි ගානකට තවත් කෙනෙක්ට විකුණන්නත් පුළුවන්. කාලයක් යද්දී ඔයාගෙම ජුවලරි ෂොප් එකක් උනත් පටන් ගන්න මේකෙන් පුළුවන් වෙයි. අපි මේ කියපු විදිහටම රත්තරන් උගස් කරලා ගන්න මුදල් වලින් ඔබ තවත් රත්තරන් බඩු අරගෙන නම් තියෙන්නේ ආයෙත්ින් ඔබේ දියුණුව කාටවත්ම නතර කරන්න නම් බැරි වේවි. ඉතින් මේ වගේ වැදගත් ව්‍යාපාරික අදහස් ඉදිරියටත් දැනගන්න කැමති නම් subscribe කරන්න විශ්මසයුර. ඒ වගේම ඔබගේ වටිනා අදහස් කමෙන්ට් එකකින් අපි එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා.